ස්වභාවය කියලා මිනිස්සේ මම ඒ මිනිස්සයා මූණට කෙල ගැහුවා එතකොට ඒ මිනිස්සයා තමයි ගිහිල්ලා සල්ලි ගත්තේ එතකොට ඒ මිනිස්සයා ගිහිල්ලා කාටිට කියනවා මෙහෙම කරන්න කියලා ඊට පස්සේ දැන් කාටි දැන් 50000 දෙන්න කියලා මේ ප්‍රකාශ කරනවා වෙනුවට ආනේ මේ මේ මෙයා ස්කූල් ෆීස් එක විතරයි ගෙවන්නේ කෑම බීම ළමයි ඉස්කෝලේ දෙකයි යන්නේ එකක් යන්නේ හැමදේම මම දැරිය යුතුයි මම දරන්න ඕනේ ඒ කියන්නේ සල්ලි වලට ඕනම තරම් දෙයක් ඕන දෙයක් සල්ලි වලට අමතරව වෙන මොනවා හරි තව දෙන්න ඕන නම් ඒ කියන්නේ තව මොනවද ඒගොල්ලන්ගේ සතුටු කරන්න අවශ්‍ය දෙන්නේ දැන් මේ වදම ජසපු පාත්‍යෝ දැන් මමත් මාධ්‍ය වල පත්‍ර වල දැක්කා දැන් ඒගොල්ලන් ඒවල අල්ලස් මේ ඉල්ලලා තියෙනවා ඒගොල්ලන්ගේ ශරීරයේ ලිංගික අල්ලස් ඉල්ලලා තියෙනවා ලිංගික අල්ලස් ඉල්ලනවා ඔව් ඒ අල්ලස් ඉල්ලලා ඒගොල්ලන්ගේ තලංගම පොලිසියට කියලා ෆැමිලි රුත් දාලා තියෙනවා ඒ කියන්නේ කාතිවරු නඩු තින්දු දෙන්න ලිංගික අල්ලස් පවා ඉල්ලනවා ඉල්ලලා තියෙනවා ඉල්ලලා ඒ කියන්නේ දික්කසාද වෙච්ච දික්කසාදවන කාන්තාවන්ගෙන්ද කොහොමද මොකද ඔව් දික්කසාද කාන්තාවෙන්ද එයා ඔව් දික්කසාද කාන්තාවෙන්ද ඒගොල්ලන්ගේ අවස්ථාව එනුවේ මෙයා ඒ ප්‍රයෝජනේ ගන්න අපහසු හදනවා ඉතින් මේව ලැජ්ජ නැතුව කියලා ඒගොල්ලන් කියලා ෆැමිලි කරන්න හේතුව මොකද අසාධාරණින්ද ඒකල ඒ කියන්නේ මෙච්චර මාධ්‍ය වලට වෙලා මේ කාසි බෝඩ් එකක් තියෙනවා කමිටි එකක් තියෙනවා මේ කවුරු හරි ඕගොල්ලන් ආලා තියෙනවා දැන් ඒ අවුරුදු 40ක් ඒගොල්ලන් සංශෝධනය කරන ගිලා ෆේරියලාෂර් ෆ්ලොක් වලම කියනකොට මං කියන්නේ මේ අවුරුදු 40 මේ වගේ දික්කසාද වෙලා කවුරු හරි මම කියන්නේ මේක කාදි කෙනෙක්ට දඬුවම් දීලා තියෙනවද කාදි කෙනෙක් කවුරු හරි එක්කෙනෙක් හිරගෙදර කියලා තියෙනවද නෑ ඒ කියන්නේ මොකද කරන්නේ ඉන්ටර්ඩික් කරයි නැත්නම් යාව මාරු කරයි ඕගොල්ලන්ට කාදි මේ කාදි හොඳ නැත්නම් වෙන කාසියක් මාරුන ඔක්කොම එකයිනේ එක වල්ලේ මල්ලේ පොල්ලේ ඔක්කොම කවල්ලේ පොල්නේ ඒක ඔක්කොම එකයි ඔව් දැන් කාටි උසාවිය ගැන කාටි උසාවින් වෙන අසාධාරණ ගැන මේ දක්වා කවදාකවත් කතා කරලා නැහනේ මේ දැන් අර මේ සහරන්ගේ මේ ප්‍රශ්න නිසානේ දැන් මේ මේවා කතා කරන්න උනත් දැන් පටන් අරන් දින්නේ ඒතකොට දැන් කාටිවරයා එයාට ඕන විදිහට ක්‍රියාත්මක වෙන්නේ දැන් අල්ලා දෙවියෝ නීතියක් ක්‍රියාත්මක කරලා තියෙනවා මේ බිරිඳට විවාහ වෙනකොට ඩිවෝස් වෙනකොට මේ මේ විදිහට වෙන්න ඕනේ කියලා නමුත් ඒ ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ අල්ලා දෙවියන්ගේ නීතියට අනුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ අනුදනව දාල කරුණා නෙමෙයි මේ ලිංගිකල්ල සිල්නෝ කියන එක. ඒක තමයි. ඉතින් ඒ වගේ අසාධාරණ කම්පවා මේක සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. දැන් ඒ වගේ දෙයක් මට සිද්ධ වුණා. ඒ වෙලාවේ මම ගිහිල්ලා පොලිසිය පැමිණිලි කරා. පොලිසිය පැමිණිලි කරාම ලිංගිකල්ල සිල්ලිමක් කරා. ඉල්ලීමක් කරා. ඔව්. ඉල්ලීමක් කළා තියෙනවා. එතකොට මම ඒකට විරුද්ධව පොලිසිය පැමිණිල්ලක් දාලා තියෙනවා. මගේ පැමිණිලි අංකය තාමේ තියෙනවා 2014. එතකොට දැන් එයා පොලිසියට කියන්නේ මම මේ विवाह वयस දරුවෝ දැරිය පාවිච්චි කරනවා කියන්නේ දැන් මම 2009 ඉඳලා කාටි කෝට් යනවා තාමත් යනවා එතකොට මේ කාටි උසාවියේ සෙන්සුරාදර ගිහිල්ලා බලන්න පුංචි පුංචි ගෑනු ළමයි ළමයි වඩාගෙන මේ මිනිහා වද දෙනවා ඒ කියන්නේ මේ මිනිහා වද දෙනවා ඩිවෝස් එක ගන්නා තරමට ළමයි ඒ කියන්නේ මේ කාන්තාව ගිහිල්ලා මේ බලෙන් ඩිවෝස් එක ගන්න තරමට ඒ කාන්තාවට වද දෙනවා ඒ පිරිමියා ඒ කියන්නේ ශරීර ගෑ ගැහෙන ගහනවා ඒ ගෙවල් වලට ගිහිල්ලා කරදර කරනවා ඒ මම අහපු දේවල් එතන ඉන්න ළමයි මාත් එක කියපු දේවල් මට හරි දුකයි අනේ මේ ලස්සන කුංචි ගෑනු ළමයි මේ පොඩි ළමයි එල්ලගෙන ඉතින් මට හරි දුකයි නමුත් දැන් මට මෙතන සාමාන්‍ය නොවුනත් මම අද මේ මෙතෙන්ට ඇවිල්ලා හරි කතා කරන්නේ හැමෝම ඒ කියන්නේ ලංකාවේ ඉන්න හැම මේ මුස්ලිම් ජනතාව වෙනුවෙන්ම කාන්තාවක් වෙනුවෙන්ම මගේ මටත් දුවලා දෙන්නෙක් ඉන්නවා මගේ දුවලා දෙන්නට ඉදිරියේදී මේ වගේ කාටිසාවිට යන්න ගියොත් මේ වගේ දේවල් වලට මගේ දුවට මුහුණ දෙන්න වුණොත් මට ඒක දරා ගන්න බෑ ඒ නිසා මම පෙනී සිටිනවා ඉස්සරහට හැම දෙයකටම මම පෙනී සිටිනවා මොකද මගේ දරුවන්ට මේ අකරතැබ්බිය මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න නොවෙන්න මම කටයුතු කරනවා ඒක මම කියා සිටිනවාද ඒ ශිපානි මහත්මිය වගේම